හොයි දැපේ බොනලික්ෂණ පන්තියේ රිිවිෂන් වල පලවෙනි වැඩපිලිවල විදි යට පලවෙනියක රැප් අංක එක කෙලහැමෝම දන් දවල් රැප් එක එMCව දහය සරි පහ රැප්ප එක එMCක පහලව ඔබ මේ වනවිට අවසංකරලා තියෙන් ඕන. දවට අවසංකරලා හරි පැහැදිලිද ට්‍රයි් හොදයි. දැන් බලන්න දටMCක බිදිහට අපි දෙදස් දහය ප්‍රශ්න මෙතන ගත්තහම දෙ දෙදස් දහය ඒලවල් අMC පලවෙනිියක විදිහට යන්නේ. දෙදස් දහය ලො MC පලක රයි දවු කරලා තියන්න පුුවන් නමුත් මත් එක්කම මේ වෙලාවේ අයි ප්‍රශ්ය වලන් ස්ක්‍රරිනිික වැට නෝන එ එකකම පිස්කක්ෂණ එක ගෙනියන්න පුළුවන්. අවසිතික ගූර්ණය මානබනුවේ. එත වට අවස්සිතිික ගර්ණය අපි දන්නවා දැන් බ්‍රමණචලිතය අවසිතික ගූර්ණය ගත්තහම ර් අවස්ෙති ගූර්ණය අදහසනික අපි සිද්ධාතත් මතක්වෙන් ද අපි දන්නවා කිසියම් බස්සුවක් සිය බ්‍රමණචලිත සභාවයන්ගේ වෙනස් වීමට දක්ව නාකමැත්. දරුවනේ නිශ්චලබස්සුව මොනාද. අකමැති කැරකෙන්. ය නිශලවස්සවා අකමති කර කෙනය කියෙන්නේ ට මෙහැර කන්න මං කැමති නිශ්ලවීන්. අර්ද නිශෂලවස්සුව කැමති කැරකෙන්ඩද නිශ්ලෝමින්න්නද. නිශ්ලෝමීන්. බ්‍රමණය වෙමින් පවතින වස්සුවක් ගත්තොත් ඒ කැමති වොනොත්. දිගටමඒ නිශ්ෂලව තියෙන වස්සුව කැමති නිශ්ලවින්න කරගෙනවස්ුව කැමති කර කෙනෙකින් කිසිම්වස්සවා සය බ්‍රමණ චලිත සභාවන්ගේ වෙනසීමට දක්වන අකමැත්ත තමයි අවස්සිතය. ෙති ගර්න තු ද ැි ්‍රණ චලතෙ කොටසෙදී ස්රාත්තුක මේගක කතා කරනවා දෙම ලොකුකාල ගන්නන්නේ නෑ. දවස්සෙති ගූර්ණය ගත්තම අපිදන්නවා. අයි කියනෙ එක සමානුපාතික වෙන ඉස්කන්දයටනේ. ඒබගේම අයි කියන එක සමානුපාතික වෙනවා ්‍රමණක්ෂය ඉඳලා ස්කන්ධයන්ට තියන දුරෙහි වරගයටනේ. මෙතරින් ගත්තාම අයි සමානුපාතික වෙන්න මෙතන එමර් වර්ග පිදිට ගන්න. එන අපි ගතොත් ඔය ගොඩක්කේ ෑදි අපි අයි සමානයි මෙතන දානවා KM. ආර්වාර්ග මෙතර නීතයක් ඒේ පස්සයෙන් වස්සුවට ලක්ෂ ස්කන්ධයක් නම් එකයි තැටියක් නම් භාගය ෝගේ විදිහයට බාග මමාර්වාර්ග ගෝලයක් නම් පහන්දකයි එම්මාර්වාර්ග එක විදිහට යන ඕනේ අවසදි ගුණද මේ ම සාකච්ඡාව යන අතර තුළ ඔබට අවශ්‍ය පොයින් නිකං අත් එක්කම ලියගන්න පුල ලොකූ බිග්‍රහයන් විවරණ ඕන්න අවශ්‍ය පොඩිපොඩිදේවත් ඔගලන්ගේ ඔඩුවට එ ඕන අවස්සිික ගර්ණය නද පාවතිනව වස ස්කන්දය මතයි බ්‍රමණ අක්ෂයේ සිට ස්කන්ද ව්‍යා්තියට තියෙන දුර. දර ර්ග දර ර්ගේ න හොඳර ලුවටගන්න ද ලක්ෂකන්යක් ගතොත් ආ න මෙතන එම නව අපි දන්නනවා ලක්ෂ ස්කන්දකට අදාළව ගත්තොත්. එමර් වර්ගන. ඇතොට ඒ අදාල බ්‍රමණ අක්ෂයයේ දලා ස්කන්දයට තියෙන දුරෙයි වර්ගේ මත තමයි අවසසිති ගුණේ අදප පවතිනයි මාමනයි එමර් වර්ග එලන් අයිස ඔයි දේට. තින් මෙයනු ගත්තහම මහන්නේේ මානනේ තිමාන ගත්තොත් මෙතන අවසිතික ගූරණේ මානකයලකයන්නේේ එ.ල් වර්ග ම මේ මච්චර ලිව්ේ. ශ්ට උත්තරේ ගන්න මේ මකක්වල්ලියන් ඩෝඩ් නෑ සිද්ධන්තතිී ලමට අක්ගලා අයි සමානයි එම්මාර් වර්ග හෝ මෙට මේ විදියට මදක්වලලා එමල් වර්ග කියනෙක ගන්න පුළුවන්. එතකොට ඒකට අදාළ උත්තරේ එක විදිට එනවා. ඉෙක් ඔබ මMC දායක කළන් පසේ දහයෙන් ඔබට ලැබි් ගාන තියෙනවා. අරි හරිගය කියල අධික සතුටට පත්වන්නත් එපා වර්ධනයි කියලා බයවෙන්නත් එපා. මධ ඇස්සවීන් හරිෙන ගාන වැඩිකරන්න. එතකොට මේ විදියට MC ඔබට. හිය කියන ගාධික ටික ි ටික මතක් කරගන යන්න එතකොට මේ වැඩ පිළිවල දිගට යන කොට මේ අනුගත වෙන කොට රු වෙනකොට ඔබට ඇඟගට නොදන මMCකව දැනු ර්න වෙලා යෙ MCක්ර හරින ප්‍රමාණ සිලබස්ස එකට දාලා විශේකරුණුවල දැනුමද නිකම හොදට ස්ථාවරතත්ත ටිකටි පත් මේක සදධනැතු යනක එකක්ත් අත්තදා බලන්න ඕනනිවනේ මේ ඩ තියන මත් එක්ක වැඩ කරන්න බිතරයි. යි ඊලාඟට අපි දෙවනික දෙ ගත්ත හම රයිට් බලන්න දෙවනික තියනේ බීදුරු ප්‍රස්්මයක් හරහා සුදු ආලෝකය ගවන්කිරීමේ දී, අරි පහත සඳහන් කුමන වර්ණය අඩුවෙන්ම ගනේත් අඩුවේමකොට ඔබට ටක්ගාලාක පොඩිකාල දැනුත්ක් එක තියෙනෙ එකක් අපි දන්නවා වීදුරු ප්‍රිස්්මයක් තුළින් ආලෝකය ගවංකරන කොට මේ වගේ වර්ණවලට අරි. සුදු ආලෝකයේ ගියොත් මෙතන අපිධදානාව රික්තයකදී සුදු ආලෝකය වර්ණහතර නිකම්වේෙන්ව එනැහැ මොද රික්්‍යයක් තුළදී අපි හැ රතුූ තැබිලි කකාහ කොල් නිල්ලිින් ඩි ගෝ ධම්විදිට වර්ණහත වේගේ කයික්කම වේගේ යනකට ඔක්කම එකට යනවාගේ තමයි පේෙන්. ඉරස්සේ ප්‍රිස්්මට ඇතුළ වෙන කොට වේග වෙනසීම නිසා මේක වර්ණ හතකට විදිහට මොනාද වංවීම සිද්ධ වෙනෝ. එතර අභිගත්තෝොත්ක මේ විදිහට මේයි. පර්තනය වෙලා මේ හැරිලාගමන්කිරීම සිද්ධ වෙන. ඉළඟට මේක රත්තුූ තැම්බිලි කහාොන රතු තැබිලි කහ කොල් නිල් ඉඩිගෝ දම් පිදියට වර්ණහත රතු තැබිලි කහ කොල නිල් ඉඩිගෝ දම්. ඔය දෙන්නේ වර්ණහත ඉදි මේ වෙලාවේ දී ඉතා පැහැදිලි වැඩියම් හැරෙන්නේ කවුද රතුද දම්මා ලෝකයේ දම්මා ලෝකෙ තමයි බඩිීමම අප ගමනය තිෙන් එනම් අඩුම අප ගමනය යෙන්නේකාඩ අඩුවම හැරෙන්න්නේ රතු. දි මෙතර තියෙන්නේ බලන්න ඕන අඩුවම අප ගමනය වෙද. රතු නෑනේ උත්තර පහේ එන ඉලකට රතු ගාවට තියන් කවු් ැබිලි තමයි මේක විදිේයට ඉලඟට අඩුවෙන් අප ගමනය කෙනා තෝරගන්නු. දොට මේ විදියට පල්ලහට යන කොටට මෙතනද ගත්තාම අප ගම නය අරද. මොකද වෙන්නේ වැඩිවේ අපගමනය වැඩි වෙන. පල්ලයාට යන කොට වේ ගය මොකදවෙන්නේ අඩු වේගේ අඩුව බේග අඩුවෙන්න කොට අප ගන වැඩියන වැඩීම හරල දැට වැටිකොම තක තයාගරල මෙ මේ වර්තනාංකත් එක සම්බන්ධඒක ප්‍රශ්ල තියනන එවැදිී බලමු රයි් දි මේ වස්සේ තවදුරටත් බිහිතන්න පුළුවන් පයිට් එක එක විදිහට හොඳයි දැන් ඔබට අපි ඊළඟට රැම්ි එක දුන්නහම. ැිැද ෙල්ලා රැම්මිෙදවෙනි ප්‍රශ්නේ තරකමහුවන තව ප්‍ර්නය අලුත් එකේගේ චුට්ටක් එහට මෙට දාලා යි එතකොට සිල්බස් එකවල්ලට පුරු ගතියනවා අත මෙතන උත්තරකේද දෙක තැමිලි ආලෝකය තමයි එතන තිබෙන් මේ ඔවල තියන නියීමම හරි වශ්‍යායට දැන් ෙදියෝගොල්මක්රන කොට ක්මට මේ අදදින කොට ොන රුල්ති බටම වක්නෑ නැත්තන්නිකන් නිදා සති අදන් අර්ද දැන් රතුපෑන ලියන පෑන හරි සාමාණන්‍යෙන් පැන්සල් අවශ්‍යනය ෆිසික් වැඩිය කරන කොට රප පන්දී නිර්ණනිිම් පෑනෙීම තමයි රූල යිට් පෙන් දෙක් අදිය ලග තියයාගන්. සියලු වැඩකටිතු කරයන්කොට කොල කෑැලිල ලියන් එපා මේවා පොත්පත්වලම පුළුවන්තරන් ලියන්න රැප් එකටයි රැම්ම එකටයි ඔබ මෙෙනම සියර් පොතක් තියාගන්න ෆෞන්ේෂන් 4ෝ රැම් එකට වෙන පොතක් තියාගන්න. අ Fවාර එකට. තේරවාද අරයි ත්‍රැම්ි එකට රැප් එකයි රැම්ම එකට එක පොතක් තියාගන්න F පොතක් තියාගන්න ඊළඟට තිීරි. පොටස් ලියන්න අදාල තව පොතක් තියාගන්න පVජ එකට විශේෂ පොතක් අවශ්‍ය හැ ඔන්නන් ඒටත් බෙනම් පොතක් තියාගන්න පුළුවන් හිට අදාල බිහගත බල උත්තරලියන්න ආදියමකතු තියා ගන්ඩ වෙනවා පි එක විදිට වාම ගොලො හැමෝටම පින්ටව් අරග එක කරන්න පාසුනි රි මේ ප්‍රශනතික්ක ති ගලන් හොඳ ද එකක ේ ද ඔබගේ කට සයිත එකක ඔබගේ විඩියස් ගට ස යවා ඔබට තියන්නේ ඒ තියාගෙන ට කර ශ පුුව. සබන්දුුල් මට ෝ් තියාගන ප්‍රශ්යක්ක් නෑ අනි ති්‍යයාගන ඔබ පරීම් ප්‍රෝජනය ගන්න අද නමුත් අධ්‍යාපනයට ඉග ගන්න දේට කවරුත් කිසිම කෙනෙ හොර පපටි වැඩ වංචා වැඩ ඉගෙන ගන්න දේත්තියා මොකටවත් කරන්න බ එතන ඒවා පිහිටන්නේ දිගු කාලීනව හොද නෑ එවැනි දේවල් කරන වැඩේට තමන් අවංකව කරන්න නමක දිගන ගන්නවායි කියන්නේ ලොකු විශාල ආයෝජනයක් අර්ද අධ්‍යාපනය කර ආයෝජනය තර විශාලාජනයක් තවත්නෑ ඒ කරන්න බ සමිත අයෝජනය ඔබගේ කාලේ දෙ මෝපියන්ගේ ධනේ ඔක්කොම බෑකරමින් කරන්න සීමිත අයෝජනය. තයනොද එතකොට අපි දන්න ඔබ දන්නවා අමට කියන්න බලන්න ඇමරිකාවේ ඩොනෝවී විද්‍යාඥය කවුද කියලා කවදීන්නේ. අමිත් පුසල්ලහ යි කව ඇමරිකාේ ොනෝො කවද බෙන්ිින් ප. තකොට බෙන්දමින් පෙන් ෙන් ප්‍ර ක්ලින් ේ් ෞතික විද්‍යාඥයක් කියය නොවබදන් නව සිති විදූතයේ ගැන පුරෝගමික් විදර සලකන්නේ ඕ කියනවා අධ්‍යාපපනයට කරන ආයෝජනය තරං ප්‍රතිලාබ ලැබෙන. අර්ද ලැබෙන තවත් ආයෝජනයක් නෑක තමයි හොඳම ආයෝජනය එඩිකේශණ ඔබේ ගත කරන්න හොම යෝජනය අදම හටම ඔබටම උට්ට එකකක් කරපු ගම් පතිඵල ලබෙන්නේ නෑ විභාගයක් පාසුන මං ප්‍රතිඵල ලැබේ නෙනෑහ න්න්නෙස් කලා ආරයි. එහම පොලියක් එක ලැබෙ නෑ. ඒක නිසා මේ අපි ගන්න හොඳ මට්ටම්වලට නොෝකබ ලෝකේ විධ අය මට්ටම් වලට යයි. අර කවරුත් බයවෙන් එපා හමෝම තමන් ගැන විශාසේ තිලා හරි අරමුණකින් තුව දිගට නොනඇති වැඩ කරන්න එහෙම මේ විශචල බවිී කරන්න එපා දැම මේ වැඩේ පටන්ගල් නොන අපි විසේක කහොට කරන්න ඕොනි කියල දස් විසික මේනිකං ආයිප්‍ර කරනවාද යාලෝ කරන හිද කරනවාද අරයමයා කරන හින්ද නෙමේ තමන් වැඩේට බහින්. බැහලා වැඩේ හොතට කරන්න. ංවිධනත්මකො සැලස්බ කරන්න ඕගොලන් මේ පන්ති තුල ගොලන්න ිසිික් අ ි ක්ොම ක කියන්න විදිය ති නවා දැ මේ ටික් මුල් රැප්ක ෑන්න පස්ේප ිට්‍රව ම මතක්න ො මMCකි ුටක හැදනවයි කියන්නන්නේ සෙලබසක පුරා නොලේ එකක හැදනොට රචා ප්‍ර්න වලටද යම් පසුවක්ක නක හැම අංගයම තියෙන ලාසගන්නේ. අර්ද තීරියඔක්ොම කාවනවා මMCස් වලට හුරුරන අංග සම්පර්ණය පන්ති පඩ යන වැඩ කරන්න. ඉළඟට බලන්න ප්‍රශ්නාංක තුන්වෙෙනක. තුවිිනිෙක් ගත්තහම බුද්ගලෙකුගේ අක්ෂිකාර්ච්චයේ සිට දෘෂ්ටි විතානයට ඇති දුර එක දසම හයි සටිමීට වේ. ඇස පූර්ණු වශයෙන් විඩාවකින් තොරව පවතින විට අක්ෂිකාච්චයේ නාබිය දුර වන්නේ. අරි ඇ විදාවකින් තොරව තිය නොයකෙන්. ඇස විඩාවකින් තර ීන්්‍ර ැන ඔ එහෙ බලගින්නවා. දැවු ලෝ ඔලන්ගේ. ො දහ ලගන්න ඔොලගේ මයිල් ෆෝන් එක ද ලප් ොප එකක බලන ඔහ බල ර නෙේ ොලන් ෙස් පක ට කර බලන දර නෙේ ග හතින්නේ ඔගලන්ගගේ විෂන් දුෂ්ට ආමදුරේ අ ලගම පේන තැන. බලනතරනිම වරිබර දුර ැලුවට මක් නැහැ පේනවනවා. ඇි ඔකන් දුර ඇත බලගින්නවා. අ ඇත බලගින්නොට අපේ ඇහැතින් ඔහ ඇස විවේ කිව. ෝජ පේ හිල් ලිම ී විද ලස්සට ගෙගෙන තියනවා කවුර මේ දන්න ඇ ඉරට උගන්න නොදැ එෙකොට අරයි. අක්ෂිකාචශයේ නාබී දුර මේ වෙලාවේ තමයි දැන් මෙහෙම අක්ෂිකාචයේ තියෙනකොට අපි ඇහැ සච්ච්‍යත් එක්ක ගත්තහම මේ වගේ අක්ෂිකාචයේ තියෙනකොට රයි මාක්සිකාචය සාමාන්ඩෙන් මේ වෙලා ප්‍රතියෝජක පේෂී ඊල් වෙලා අක්ෂිකාචය වක්‍රතාවය අඩුවෙලා ඇති ඉඳල එන මේ සමාන්තරකිරණ සමාන්තරකි නොබගෙනකා. මේ ගන කියයෝනු කොට මේ කානට අදාල්ල තිේරීක නිකම් මේ කියරසටන ඔඩු ඇදෙන් ඕන. ඇදිලා රයිට් මේ වෙලාවේ මෙහෙමකිරන ඇස විවේකීවතිය නො කියැන්න ඇත බලනවා අන්නේ වෙලාවෙේ දී අක්ෂි ගෝලයේ විශ්කම්බේ ඩී කෙලගත්තොත් මෙන්න මේ වෙලාවෙ තම අක්ෂිකාච්ේයට උපපරීම නාබිය දුර තියෙන්. ඉති අපිදාන්නව සමාන්තර ආලෝකකිරන ඇවිල්ලා කාචයකින් වර්තනය වෙලා එකතු වෙන හරි. හරි. එකතුන්න්නන් සේන තැන් නාබිය ැනති මෙතන සමාතරකින් අනන්තේ දැබිල මතන එකතුවෙනවන්නේ එන එතරම යාගෙන නාබිය. අරි ඒග නාබිතරමයිම් දෘශ්විතනය ම එකතුවෙන්. එන මේ වෙලාවේ දී F මැක් එක. අරද මේ වෙලාවේ ගත්තොත් මේ අක්ෂිකාච්චය උපරිම නාබිය දුර අක්ෂිගෝලයේ විෂ්කම්භේයට සමාන වෙනෝ දැ ගානිකයන්නේ දෘෂ්විතානයට අක්ෂිකාචය ඉඳලා දෘශ්විතන්දුරයිද සමහතන එන අක්ෂිකාචය උපරිම. කාචයෙන් ආබි දුරමේ උපරම බි දුරත් එකයිදසම හතප තමයි වෙන්නේ. එන මේ වෙලාවෙ මැක්ස් කියන එක එකඇ දෙසම තැ මේවාමං හදලපෙන්වට මනසිං කරන්න පුුවන් ප්‍රශ්න ගනයට අයිති වෙන්. ඇතොට උත්තරේ කියද තුනට පහ. ඉං ඔෝල විවර්ණයට ේ මේටක්ගල ඇදගතර මන්න ඇදේ මේ දින කවු තියාගෙන කාරක වන්නේ යයන්නේ පනිි නිදස්සතින් පෑනෙන් අදින්. ඕන කිරවා දිනකොට රුල් තියන්න රික්මට හසුන්න ගතිය තියෙන් ඕන. මක ඔබගේ වේගේ හදල දෙන්නේ කවුර. ඒගේ කියන්න කලබලය නෙමේ ඇතට නිවරදිභාවය සමඟ ඔබ ඔබගේ විෂේයට අදාල වේගේ ටිකටික දියුණු කරගන්න අවශ්‍යයි. නිවරදිභාවය සමඟ රයිට් ඇත පැහැදිලිත් අවශ්‍ය දේවල් ලෙයාගන්නඩ ඕන. එන ඔබ ැනගන්නඩ ෝනේ. අරි මේ වෙලා තමයි උපරිම නාබිය දුර. උපරිම නාබීදුර වගේම මේ වෙලාවේ කාච බලය මතක තියාගන්න අවම වෙන. ලෙන්සක පවය එක අවම වෙනවා. අරි කාච බලය අවමයි. අරි නාබීදුර. රිමයි මේ වා සිද්ධන්ත විදියට කතා කරන දේවල් හොඳයි ඊඟෙන් බලන්න ප්‍රශ්නංක හතර අේ හතර වෙන ගත්තහම ගනතිය නො එක එකම ආතතිය යටතේ ඇති ඒ ගිටාටකම්බි දෙකක ඒ විශ්කම්බය බිහි විශ්කම්භය මෙෙන් දෙගුණයක් වන අතර අන් සෑම අතින්ම ඒවා සරු සමබේ ඒ මගින් නිපදබන මූලික සංඛ්‍යාතය බී මගින් නිපදන මූලික සංක්‍යාතය යන අනුපාතය බිෂ්කම් අපි දන්නවා දැන් එකම ආතතිකට යලත් කරලා ඒහා බී ගිටාරකම්බී දෙකක් විිෂ්කම්බේ මෙන් දෙගුණයක්ක්මනනාතර හැ සෑමතතිම අපි දන්න යිතියෙන් ඇි අන්තුුවක තරංග ඇති බෙන කොට ද මෙමක් මතක් කරන්නේ මේ ඇත්තටම මනුවමෙන් කර හැකි ප්‍රශ්න හොදට ටියුට් කරනයට. ඒ ද්ධන් කොටස් ස්සාවර තරංග සබන්ධ තන්තුව ලස්ථාවර තරංග දැඩුම තියන කොට ද මේ කරන්න රැහැමෝම වෙනුවෙන් මතක් කල දෙනේක. නමුත් හැමදාම මෙහෙම කරන්න ඔඩ් නෑ මෙහෙම ගිල්ලා අපි රපලෙ එම සි ගොඩකට යන කොට දිගවට මාත්තක පිළිවට වැඩ කර ලමයින්ට අවසාන එම සිගූ මනෝමෙන් කන මට්ටමකට සෙත්පෙනවා. අනි මනෝමෙන් කරන මට්ටමකට එන්ඩ පුළුවන් පැහැදිලිද? මනසින්MCීකිව් කරන ගාන්ට එන්න පුලුව. ඇතුවට මෙතන අපි දන්නවා මේ හැ වෙන කොට මේවා තීරි විදිහයට මේකේ ලැම්ඩ බෙදීම දෙක තමයි එල් කියලා කෑන්නේ ලැම්ඩ දෙකයි එල් එනම් මෙතන අපි දන්න එ කිය එක වී බෙදීම ලැම්ඩානි F තර වී වෙනුවට ලැම්ඩක් කියෑන්නේ මෙතන වී මෙතනදී දෙකයි එල් මෙතන ලැම්ඩ විදීම දෙකන එල් එනම් ලැම්ඩ කියල කෑන්නේෙ දෙකයි එල්. මේගෙන් ගතොත් එ. රැ ීීමනුව දාන්න පුන එක අ දෙකයිල් අපි දන්නවා වී කිය ලකෑන කවු්. ටිය ටෙම්බල ර්ග ලේනේ ඇති න්තුක ීදයක් තරංග වගේ. ටී ටම්බල වර්ග මලේ. එන Fන එක එක අට දෙකයි එල් අපට මේ ආත තිය මෙතන දාන්න පුොළුවන් මෙතනදී ඒ රෝණේ අමිවාදාන්න නිතර කතාකරප දේවල් එක අට දෙකයිල් ටීබෙදීම ඒ රෝ. ඒක ධදික කිස්කන්දේ මැස්ප යුනිට ලන් ටශන් එක ලන් එක ම ෆ්‍රිකන්සේ. ප්‍රයින් දර මේ ූලි තාා සමික සානයැ ො තියනවා. බහවරණයක් කරනකොට මේ වාන්දිිනවා මේ වලී නො මේ මොකක්වල්ලියන් ඩොනෑ මෙන පෙලකැස්ම කොලන්ගේ ගනන්හල පුරුවත් එකක තියෙන් දෝන. හොදරට ි වු් කහඒ එකේ නවා. ත වෙනමම ඔොලන්ට පන්තියේ ඇදි තන්තුවල ස්ථාවර තරංග කියලා වෙන පොඩි ටු් එකක් දෙනවා. බග්ගුක්කයක් දෙන එකේ ඒටතු එක ගණන් රටා බහවරනොය ක්කෝ මහවෙන්න ආයි කතා කරනො හරි මේ පලමිනිින් මේ මේ පාස් පෙවස්ටිකද මොකද ඔක්කොමන් සිිලබස් ඉවර කරලා ප්‍රශ්ක පටන් ගඩ බෑරි විෂන් එක කියන්නේ නිිෂ්්‍රවයන වැඩිපිලි බලක් සහිතවද යන එකක් එතවට වැඩපිල් ඔක්කමතියනකොට අර ඔක්කෝගේම ඕරවල් ප්‍රතිඵලයේ සමස්ස ප්‍රතිඵලය ගත්ත හම මාරම ඩිවලක්මටකක් ඕගලන්ගේ විශේ සිද්ධ වෙනවා. ඇඟට නෝ දෙන එකපි කරගනයක්. හ F එකඇ දෙකයි එ මෙතර දටී බෙදීම ඒ රෝවල වර්ගමූලේ මෙතන අපිට දාන්න පුළුවන් මේකෙන්මන්තවදුරට ගත්තොත් F. එක අට දෙකයි L P. බැදීම ඒ කියල කියෑන්න මෙතනද ෆයිඩී වර්ගෑට හතර වරක් රෝ මෙතනදී මෙම මේ ගත්තාම එකඇට දෙකයි එල් ඔන්න මෙතන හතර වර්ග මුලේය එකක කිය ගත්තහැකි මෙතනඩ වර්ගේ වර්ග මුලේ එතකොට මෙතනය නවාට බදීම ෆයි රෝ මෙත යි තුරන රෝ තුනව ඩී වර්ගය වර්ග මුලේ ඩ තොට දෙක දෙක් ඇපෙනවා. එ කියන එක එක ඇට එD තින් මේවා ඉතාම දන්න කරුණු අරි ෆයි රෝවල වර්ග මුලේ ඉ ගානය දිට ගත් හම ගානිිකයඇනමකක්ද. ආතතිය එක මාතතියවලු එකම ද්‍රව්වයෙන් හදල තියෙන අදහස කියයනු. අරි එකම දිග කියනවගේ නොනේ නරි එක මාතතිය රයි් ඒවා සර සමයි එක න විෂ්කම් බෑර එලුත් එකයි එන ඩීවිතරයි වෙනස්. එම් මේෆයි රෝකොම එකම් වෙලා එලුත් එකම් වෙලා නම් අර සංඛ්‍යාතය කෙලිම් සමානු පාතික වෙන්න එකඇට ඩීට. එෆයට F2 කියන එක. ත <smgli> ගත් <flaws yapa hermano> D2 D1 දි ගොඩක් වලාට අප1න් D1 අර F2 D2 කියනක් ඕගේවා ඔල්වේ තියන තියෙ හොඩට ප්‍රශ් ටක් ගල කර හකි ගානි කියනද එතමයි ඒ කියල ගත්තොත් මෙතන Fඒ වරක් ගාන කියේනවා ඒ විෂ්කම්බේ බ විශ්කම්ේ මගේ මෙයා ඒකිවොත් මෙයාගේ විශ්කම්බේ දෙකයි මෙයා FB වරක් මෙතන ඩ එ ඩ කැපන හම් මෙතන F8ට FB අනුපාතය ලියල පෙන්නුවට නොම රන්න පුුවන් ඩඩ කපෙලි හ එකට දෙකයි කියෙනෙ ඉතා පැහැදි උත්තරය දෙක. ඇත්තටම මේ තීරි මතක් කරන්නනේ මෙහෙමාව ර සිද්ධාන්තය නැතිලාමෙක්ට එක පාට අවුල්ුවන නිසා තමයි මුල් ටික ඔොල සිද්ධන්ත හුරුවනම් පස්සේ. අපි ම්ම ඇිතන්තුව ස්තාවරතරග නොට්ක විශෂ එක කලායි කියෙන තරි තිරිවිදියට කළම් පස්සේ ආයිමම් කරදි මේව ලියන්නය නෙනැහැ. මේ ආරම්භ පන්දි නිසා මෙමරන්නේ ොන රික්ෂණ පන්ති. සමමානු පාතකට ඩ ගෙන ොලුවටෙන් න බැඩ මේ ඔලුුව යෙන්නවා. එතට මේ ඔලුුවේ තියාග මේවා ලියන්නේ නැහැ. මනසින් කරන්නේ. ටක්ග අහර දෙන ම් මේ ඔවලුවේ තියාගෙන මනසිං ආදේශ කරන්න. අර්ද මෙතන මෙයාඒ බෙදීම FB. සමානයි මෙයා ඩ නම් මෙයා දෙකයි ඩී මොකද ඒකම්බේ ිෂ්කම්පය දෙගුණයක් හෙෙනු තවොට එකට දෙකයි ගෙ දික් ගල ගන්නඩ පුලුව. පෑැන තින්ද බිදුවක් පෑනුකර කරන්න පුළුවන් මේ කාරණා ඔලුවේ තියන කොට ඇතකොට මේකට අආදාලව උත්තරේ කියද. රි උත්තරේ දෙවනියක වෙන්නේ එවිදි බල තීරි දැනක නීනකොට මෙ හරිම ලේසි නේදකල ද්‍රඔභගේ සිද්ධාන්ත ඇකට කාවත් දන වැඩපිළිවලල් ගොඩක් මේ තියෙනවා තීරිටි එකක හොදට තියෙනකොට තීරි රටා තියනකොට ඔබට මෙවා නියමට කරන්න පුළුව හොඳයි හොඳයි ඉළඟට පස්වනියමසික එක බලන්න පස්වනිකේ තියන්නේ පස්ුව කෝනික ප්‍රවේගය රූපය පෙන්ම ඇති අයුරිං කාලේටි සමග විචලනය වේ නම්. කාලය සමග කෝනික විස්සාාපනය තිී ටානු රූප විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ ති අපි දන්නවා දැන් සිලබස එකේ වෙනම කෝනිික ප්‍රවේගය කාලය සමග විචලනයමන ප්‍රස්ථාර අධින්දි කියලා නෑ. ඇදරබී ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තහමර. ත ේදහට ප්‍රවේග කාල ප්‍රස්සාරයක දැන් ඔේගට වෙනකොට සාමාන්‍යෙන් ප්‍රවේකාලය නම් Vීට පථාර ප්‍රවේකාල ප්‍රස්සාරයක් අනුක්‍රමණින් තරණය නිරූපණය වෙනවාගේ යි් ඔග ප්‍රස්සාාරෙන් කෝනික තරනය නිරූපණයවෙන්. ඒ රතාවට තමයි තියෙන් ප්‍රවේකාල ඉගෙන ගන්න ති මේ ත් එක්ක මැක්්ෂණන ගත්තොත් එහෙම අරි මෙතැන්ද නිශ්ෂනතාවෙන් පටන් ගන්න. එනම් මෙතන අපිට කියන්න 3ටට ප්‍රස්ථාරයෙන් කෝනික විස්සාපනයේ කාල සමඟ වෙනසන ප්‍රස්ථාය තමයි අඳිනදී. ති නිශ්ලතාවෙන් පට අරන ෙන්න ෝනිි ප්‍රේ වැඩිය නො කියන ෝනි කතරය. එන හරිට අර විසාාපන කාල ප්‍රස්ථාරය නිශ්ලතාවෙන් පටන් අරගෙන වැඩියුණුවගේ ව දන්න කියන කාරණා.හරි ඉතාම සල්ලවා අපිට ගන්න පුළුවන් ඇතර උත්තරේ කියද පස්සනයක කියනක පහට පහ. අතර බ්‍රමණ චලිතත් එක්කත් මේ විසරාත්මකව උගන්නනවා මේක හැම කොටසම කරන පන්තියක් ඔගලන්ට පිසික්ස් මුලයිඉදම ගෙනගෙන ගෙහැකි හරියට කලොයි. ට උත්තරේ පත්වනිය එක ඉළංගට හයබෙන එකට එ රයි දවල මෙම කලින් කරලා තියෙන දැන් කරලා ැන දැන් කරලා උත්තර ශෙක් කර ගැනීම අවශ්‍ය දේවල් අයි ඔබ තනින් කර තිබුණත් දැ මාතක කනකොට අයි මසිං කරන්න ඕනෑ ටටක් ගාලා බන් මෙතන හය වෙන එක රුදිරේ ගෙන යන හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්න්ටිමීට එකක්මන ප්‍රධාන දමනයක් එක එකේ හරස්කඩ වර්ගඵලය දසම හතරයි වර්ග සෙන්ටිමීටර් වන සහ ඒක කාලෙකදී සමාන රුදරෙ පරිමා රැගෙන යන කුඩා දමන දහටකට කැඩෙනෝල්. අර ප්‍රධාන දමනියය තුළ රුදරේ වේගයැයි කුඩා රුදරේ වේගෑ යහ ප්‍රධාන දමනිය තුළයි කුඩා දමනියත් තුළයි. ද්‍රවදන්නව සන්තතික සමීරණය මෙතැන්දී පාචි කරන්න දෝන A1 B1 සමානයි A2 V2 කෙනෙ හැබැයි කුඩා ඒවා ඕගේ ජාති ඒවා. එන් ප්‍රමාණයක් තිීන. ඒගෙන සිද්ධිය මෙතන වර්ග සෙන්න්ටිමිට එකයි එක වලක් මෙතන දසම හතර තකොට තර්ණ ගති විද්‍යාවේ සන්තතික සමීකරණය තම අපේ ඔලුවට එ නොනනි අකණ්ඩතාවේ සමීකරණයකන් අර්ද සන්තතික සමීකරණය පෙදිට එතකොට මෙතනදී හරස්කඩය කොච්චරද දස්සම හතරයි වන කුඩා දමනි ගානකට ස්ොරිී. අපි ගත්හ මෙතනද අහන්නේ මේක ඇතුළ දසමහරන මෙතන වේ වීවාන්. දසම හතරබරක් මෙතන වට ඒ වගේ දහටකට තමයි කැඩෙන් එනිසා මෙතනද වීවානයට වට නේ දහටේව හතරක් ඇත්ත දෙකයි නේ නම් හතයි දෙස්සම දෙකයි කෑන අනුපාතයකනනිකන් සාමාන්‍ය හදන ගාන විදිහයට එතරදීන අතර අනුපාතය. රයි ඔයදිර උත්තරයක යද තුන්වෙෙනින්. අතර දහටෙන් ගුණකරන් ඩෝනේ බොම් පරිස්සමින් එතනදී ඒ ප්‍රමාණයකට බිංවලය නනිසා. රට්. අකණ්ඩතාවේ සමීකරණය සන්තතික සමීරණය අපි තරලා ගැති විද්‍යාව කොටස විදියට අරගැන වෙනම සවිසරාත්මකව මෙවා කියල දෙනවා. ර් යාන්ත්‍ර විද්‍යාව කොටස්ස එක්ක. ඊළංඟට අපි දැම්පුුණ නික්ෂණ පන්තිය කෝමත් ආරම්භ කරන්නේ ්‍යාන්ත්‍ර විද්‍යාවෙන් ආරම්භ කරමින් මුල් කොටසුත් ප්‍රාග පරීක්ෂණ ටික වෙනම කතා කරනවා. දවන්න හත්වෙන එක සිරස් කම්බියක් දිගේ චලනය වී හැකි ඇැහැල්ලු කුඩා මුදුවකට සවිකළ තන්තුුවක කෙළවර දෙසට තන්තුදිගේ ප්‍රගමනය වන තරංග ඉස්පන්ධයක් රූපය පෙන්ම ඇත. තරංග ඉස්පන්දයේ උපරිමය මුදුවකරා ළංඟාාවන මොහොතේ තරංග ඉස්පන්දයේ හැඩය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ පහත කුමන රූපසටානෙදහනෝ. ර එලාට මෙතනනේ තරග ස්පන්දයේ උපරිමය මුදුවකරා ළඟාවනවිට. පොරිේ මුදුවර එනවා ැනෙද ට කියන්න පුදාල මේ වගේ මුදුවක් දාලා තියෙනකොට සිදුවන පරාවර්තනය මටකන්ට අක්ගාල මේක මුරුදු පරාාවර්තනයද මරුදු පරාවර්තනයද මේක දරුඩ පරාවර්තනයේද මෙතන වේ කිය න්න මොන පරාර්තනයද මෙමතනවන්නේ කොබන්ඩ දරුඩ පරර්තනයගේ න අතුසල් බන් තගල හෝදට කොබන්න මුරුදු පරාවර්නය කල අතුසන් අත ස කොට අපි ඔුලුව කෙලින් අක කලින් අත න ගෑ ක්තිමත්. ත් හරි ෙදර ටියත් කොයි හටියත් ලංකා මොන පලාතේ හිටියත් මාත්‍යක උද්‍යෝගය වැඩ කරන්න ඩෝඩි. ද මේ කරනකොට හරියටම හරිද පන්තියට ගියා වගේ තමන් සූදා නමින් නිකා යිාගාතය නෙමෙයි. අර්ද ඉතාම වැ ඉතාම පිළිවට තාම් ද්‍යෝගෙන් ප්‍රෝධයෙන් බඩ කරන්න බලාගෙන තමයි පන්ති ගියාාවගේ ගෙදර හිටියත් ඔන්ලන් කලත් ඊට දා ඔක්කොම සූදාාන මාරගෙන වතුරටක නැට නැකර න්න ලංගතියාගෙන. බෝතල ක්ොමේ පැකිපේ එක දිකට ඉන්න ලාගතමයි වාඩිවෙන්න ඕන. ඒට අදාල මොබයිල්ටේ හෝට පදාල තාක්ෂණක පහසුක්ටික න සියල්ල තියෙන් ඕන ති්‍යයාගන වාඩි වෙලයි කදිකට වැඩඩික කරගෙන න අ වශ්‍යයයි නැත් ඇති වෙන කර දෙයක් නැහැ. අරද මේවා දේට ර වග ත ප මගේකක්ව ලොකුම අයෝජන අධ්‍යපටආයෝජනය මෙ මි කරන්න බෑවගොල හරිට වැට්ටිරගණනි ක්චර අවශ්‍ය වන දැනම ගාන්නක ටයි් මහන්සි වෙලා.හරි හොදයි. මෙතන මෙහම මේ මුරුදු පරවර්තනයන්න පුතාල වෙන්නේ.ඇතන මේ වගේ තරංග ඉස්පන්ධනය මෙම එනකොට මෙතන මුදුව දාලාතියනවා ත්‍රපිතීව ලස්සට උගන්න නේවා මතකතියාගන්න මේක හරියට මෙ සිරස්කම්බිය සමීපයට මේක හරියට මුදුව එනකොට.ඒනි මුදදු එනකොට මෙන්න මේ මුදන ලක්ෂයේ මෙතැන්ට එනොට මතකතියාගන්න මුදුව මේ වගේ කීගුණයත්. දෙගුණයක් වෙන්න උඩායනවා මේ අත්තටම තරංග අධිස්ථාපන මුල ධර්මයෙන් තමයි පැහැදිලි කරන්න මෙන්න මේ උස ඒ නං අපි දන්නවා දිනකොට කියල දෙනවා මේ දෙකයි උස උඩ නෑනෝය එකළ මුරදු පරාවර්තනයේදී. හරියටම මෙන්න මේ දුර ප්‍රමාණය අපිතමු Xක් කියලා මේඩික් මුළු පල එතකොට දෙකයික් මේගේ. හරියටම මෙන්න මෙතැන්ට එක් ප්‍රමාණයක් ආපු හම් ඒගනි මුදුර ලක්ෂේ මෙතැන්ට ේනවත් එක්ක මෙන්න මෙතැන්ටයනවොත් එක්ම ඒවගේ දෙගුණයක් වෙන්න මුද උඩයනවා. තියන එක පැදිල කිරීම කරන්න රග අධ්‍යස්සාපන මො ධර්මයක්ත් එක් උත්තරේකයේ දෙතකොට එකක ඔබඒ ඔලුවට ගන්න දනගන්න හරි දන්න තිගෙනෙක නොනන් දැනගන්න ැ සිලබස් එහෙමෙන් කරුණු සමහර දේවල් බරදීල නොකල හම මත කනයනෙ අර වෙනමුදත් නේ බලන්නක අතක වෙලා ති මකද වැඩට ගොඩා ආදරෙන් කල නැහ ඩේ බරදීල කරල නැ.රි ඔබ විෂයන්තුලට ආදරය කරන්න විශයන්තුන සම ජවතයෙන් න අ දව සිරග කන්සප් එක මකාද හැමෝම කියවලන්න. ශ්‍යයන්තුනට ආදරය කරන්න විෂ්‍යන්තුන සමග ජීවත් පෙන්. ඔබ විෂේයට ආදරය කරන්න බෞදතිවිද්‍යාවට ආදරය කරන්න බෞධතිවිද්‍යා විශ්‍යය සමඟ වත්. ඇතකොට ඔබට මේක නිකාම පිහිටනවා. අර දනිතක මේවා ලේසි ෆිසික්ස් අමාරහම නැහ බයවන්න එපා හරිද. ලේසිම ලේසි හරි විදියට වැඩ කරන්න. අපේක දන්නඉන්න ඔල්ල බයිනතුව කරන යන මාතෙක්ක වැඩ ොලට බෞතිකවිද්‍යාව හිතන්නවට වඩා පුදුමාකාර ලේසි විෂයක්ක් වේ හැයි මන් දෙන වැඩිනම් කන්න ෝඩ. පුහු නොබී කිසිදු සාර්ථකත්වයක්ගන්නබැ. අරද උනු නොවී. අරි එක නිසා සාමාන්‍ය බුද්ධියයි. අරද මාර්විදියට කැපමීමෙන් කරන පුහුණුකයි තියෙන. කොට ඕඩ දෙයක් සාර්ථ කරගන්න පුළුවන් අරද සම්බරෝ වැඩකරගෙන යනකොට. අරි එක නිසා අවශ්‍ය කැප කිරීමම් මාන්සිවෙලා කරගෙන අදාළ සාර්ථකත්තය සාර්ථකත්වයට යන්න. තේනල් තමා තව අතන්දරයක් යන්න තෝමස්තල් යිඩිසෙන්න් විද්‍යයක්ක් යැක්ව දෙයක් මේ බල්බේ නිර්මාත්‍ර ඔව කියලා තියෙනෙමකයි. යම් කිසි කාරයක් සාර්ථක කරගන්න උපතින් ගෙනාපු හැකයා වර බුද්ධිය තියෙන්වුන සියයට එකයි. සේට අනූනාමයක්ම තියෙන්න්න ඕන ඒ කාරර්ණයෝ සාර්ථක කරගන්න උත්සාහෙසක් කැපවීම. අ ඒවා ඔය පොඩි කාරණ අපි ජීවිතර ගන්න වන මමනං ඒවා හැකි විදියට ගන්නවා. අරි අපි මේ වැඩකතුලට යෝදා ගන්න වනත කොටම අපි පණ්ිතව ග හොදන ෝ හරි යන්න ෝ කියනෙවා ොනවද එහ උනො ඔ ල කෝ දැන් යම්කිසි විදිියක ඔබ ම්දේවල්. සාර්ථක උනානන් සමල්ලාට බුඩුවරේ කිව දෙයක් ඔබ ගණන් ගන්න ඇතුයි ඉන්න. ඔබ ඔබගේ ලෝකවලද හදාගන්න එහම කරන්න එපා අපි මකති අධික්ේට යන්න නෙත්න අතක් සරුට යන්න නෙත්න නීත නීමම උගන්දේව ලාාගන මේටික අදාගෙන යන්න. රයිට් ක බැනතු වැඩකරන්න මේ අපි විෂයත් එක්කම මේ වද කතා කරබින් යනවා ත්‍රයෝ ඔලුවට ගන්න හදිසිවෙන්න එපා.හරි හොදයි. එතකොටේ ප්‍රශ්නක හත් වෙනක දැන් අට්ට වෙනයකටේමමු. අටමිණීගේ මකාදතින් බනටේ තියෙනවා ර පෙන්ම ඇති පාරිදි ඕ ලක්ෂිය පස්සුවක් තුනි උත්තල කාචයක් ඉදිරියේ තබා ඇත. පෙන්ව ඇති පතනකිරණේ වර්තන මාර්ගය වඩාත්ම හොද නිරූපණය වන්නේ කියනෙ. ඉතින් අපි දන්නුව මෙතන ගත්තහම මේ උදදල කාචයක් මෙම දැන් මේ වගේ ප්‍රශ්නයක් ඔබ ඒලොල් පේ පැරග කරනකොට. ඔ ඔල් න්න ොඩ ගේක පට පින්ට ව්ක් ගන්නඩ බරිනම් තවට්ටක ලඟන්න නතිතම් ති දල නිගමන කරන්ඩවෙන්නේ න තුත්තර පහ දෙෙේ බලන. එල් පේරක ලළඟට ප්‍රින්ටවට් එක අරගන තින පේපරක ලඟතිනවා නම් ආලෝකයේ මේ වගේ කිරණ නිර්මාණයකන් හම ප්‍රශ්නයක්ම අනිවාාරම කරණ්ඩුවෝනේ ඒ පේපරක තුළමයි. දැ මෙවර දෙදස් විශස ප්‍රශ්නය තුළද මේ වගේ අර්ද කිරණක ගමන් මග තීරණය කරන විදිී. නොදන්න කියරණයක් කාවොත් කොහොම දෙයන්නේ. ඇත මේ වගේ ප්‍රතිබින්බය නිර්මාණයවෙන්නන්නේ කොහේද වවාගේ එකෙක් විදිට වෙනස් කර අහනුවන් එවට හුරුවෙන් ඕොනති තනද බිය ලක්ෂය දීලතියේ නොන නාබිය ලක්ෂය. එතකොට මෙතදී මේ පැත්තේ නාබිය ක්ෂයේ දීලතියන. ඇතකොට මෙතනදී ඕ ලක්ෂී වත්සුවක් විදියට ගත්තා නං අපිට මේ ඔන්න උසවස්වුවක් විර හිතුවත් ප්‍රශ්නයනෑ අර්ද ප්‍රධානක්ෂයට සමාන්තරව ගියොත් කරෙනක් ඔන්නන් හමන්ඳදින්න පොවා. අ මේ පැත්තේ ඔන්නන් කවුරු හරද මේම නාබිය හරහය නොයි කියගන්. එතර ප්‍රකාශක ේන්ද්‍රය හරාගියොත් වර්තනයට භාජනය වෙන්නේ නැහ. එතකොට මේ කියරණ එකතුනොත් මේ වගේ ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ කොයිද කියලා අපිට ගන්න පුළුවන්ගේ මෙතන වස්සූ තිබුණොත් ඕගලා අර්ද මෙන්න මේ වගේ තැන කතමයි අතාත්ික උඩුකරු විාල ප්‍රතිබිම්බයක් මෙම ඇතිවෙන්නේ අයි මේ ඕලක්ෂයට අදා ප්‍රතිබිම්බේ දැන් අපිට ගාන දීලතියන්නේ මේකෙන් එෙන කිරණයක් කොමද මෙහමදිලති නොදන්නා කියරණ. මේ කිරණය අවත්තය මේ වගේ කියරණයක් මේ හරිට වැටුණො මේක වර්තනය වෙලා යන් දෝනය කොහේ දල එන්න සේද. මෙතන ඒ දලා එන්න සේ ය නොට. කවදක්වත් මේන කිරණයයි මේ වස්ුවෙන් මේ ආපුකිරණයයි මේආපපු රණය එකවෙන් ැහ මොකද පතිබින් බේ මෙහින ඇති දොල රුල්ලති දිිරකට මේ ඇඩ රයි මේ අදිර එක කලින් නම ඇඳර පහෙනව පුනවා එක කෙලින් එ දෝනි. අද මෙතනින් ප්‍රකාශේන්ද හර එකක වර්තන ාජන ඇත්තර අඳ නෝනනින. මේ ඇන්ද ගවදක්ත් මේක චේදනයෙන්න්න බැහැන උත්තර පහට ඇහැගෙනියනකොට ගෞදක්ත් ප්‍රකාශකේන්දරය හරයනකිරණය ඇන්ඳන ඒකයි මේකින් ඇතිවෙල වර්තනය බලලාන කිරන්නේ ගවදක් චේදනය වන්න බෑ. ඒ දෙන්න විද අන්න්න න ඉතින්ගේ තරකට අදාලව ප්‍රතිබිම්බේ නිර්මාණයවීම හිතන්න පුළ අපි වෙන මාලෝකය කොටසකරන කොට කාජතුලින් වර්තනය වෙනම් වගබුක් එකක් විදිට දීලාම කිරණ අධිනයක ඔගලට දෙන ඒකන ගොලු අනිවාර්යයි කලින් අපිව නට උ්ක ඇතකො. කරජ පටන් ගන්න කොට පින්ටව් එකක් අරගෙන තමයි වැඩේ පටන්ගන්න වෙන්නේ අර්ද විදියට තැි මේ කොවි ප්‍රශ්නය විසදුනන් පස්සේ අරද දුර බැහරමින්න දරුවන්ට අපි මේ විදිට ඇතිවු් දෙනේවා කූරියගල්ල එවනවා දුරම අයට එහන කොලඹ දිිෂ්්‍රික්කය නෙමෙයි ඇතරගේ හාට දුර ඇතරම කළු තරත් නෙේ එතර හර දුර පලත්වලින් සම්බන්ධවලයින්න ඕන දරු ඒ දරුවන්ට එවිදියට ඒ ඔලන් අරි පලාස් එකට න් Onlineයින් රිවිෂන් විදිහයට වෙනමම.රි ඊලින් රිිවිෂන් විදිහයට සබන්ධවලා ඉන්නවා පිරිසක් එතකොටඒක්්ටියයට එහෙම පි වෙනමය වනවා ඇබැයිතිං කුරිය ගස් ඔබ ගෙවලා ඒ ගණ්ඩඕනේ නිබන්ධන න් අරගෙනක සමරය වඕන වවා දාලෝකය වගේක්නකට ියවට් එක ඕන වෙනවා වෙනොට කිරන දීරන්නත කොට වර්බක්ක විදිවිට එක තියෙන්ට ඕනනි. ්‍රයින්තර් ිසිකලි පන්ති අපි පටන්ගත්තත්ඒ විදියට තමයි යන්නේ. දෙදස් පිසිියක පොන්ඩික්ෂණ පන්තිය අව සම්බනකං. ඒල්වල් දෙදස් පිසිේ තියනෙන තුරු ඔන්ල්ලයින් ලසික අනිවායනෝ පිසිලි පන්ති පටන් ගත්තා ඔන්ලයින් ලක අනිවාරෙන්ම දිගට කරෙනවා. රයි ඇතකොට ඇයි විදිහට එනම් එක දාල උත්තරයක් ගත්තොත් ඔබට පැහදිලි එකයින් වෙන දෙකයින් වෙන තුනායින් වවා ට්ටක් දාල ප්‍රශකයන්ද්‍රරය ත් චේදන වඩ බෑ. පස්වනනික අදා ද චේදන ව ට දුරක ල්ල න උත්තර කිය. අතරෙනයක බව පැහැදලි අටට උත්තරේ හතර පැහැදිෙන විදියට ප්‍රයි්ත් තීරණය කරන්න පුළො හොඳයි ඒ වනිගං මනසිං බලල වුවද ඔබට තීරණය කරන්න පුළුව රයි ඉළඟට බලන්න ප්‍රශ්නංක නමය වොනට යාලෝකයේ කොටස්සේම මුල ඉඳලාම්ම පිළිබලට කරනවා එක දාලෝකයේ දැනු අඩු පාඩු තිීනයි බයිවෙන් එපා මම ඒුට් සරා ගාන්ට පිළිවලට ූලි දධන්තිදලම කරන කොට එක්ොම හරන ව න්නා කවුරු ඉළඟට නමය බන්න ඒකාකාර ගණත්වයක් ඇති ඒහාබී යන තාරකා දෙකට සමාන අරයන් ඇත බීතාරකාවට වඩා දෙගුණේක ස්කන්දය ඇති ඒතා ඒතාරකාවට වඩා තුගුණයක වැඩි වේගේකින් බැමිනල් බැමන කැන ්‍රමණයෙන්. ඒ ආරකාවේ කෝනික ගම්මතාවය භීතාරකාවේ කෝනිික ගම්මතාවය අතන අනුපාතිය ම සරලයි. අපි දන්න න් කෝනික ගම්මතාවේ කියලා කියන්නේ එක්කෝ. රේකීය ගම්මතාවේ ගූර්ණය. මේකන නෙමේ මෙතන පාවිච්චි වෙෙන්න්නේ සාමාන්‍යෙන් කෝනිි ගම් මෙතා මෙතනදී අයි යොමේගා කියන එක පාවිච්චි වෙන්නේ. අපිතුම තාරකාව ගෝලාකාරබස්වුවක් විදිනය ගත්තා හම එතටිතුම ගෝලය අවස්සිික ගූර්ණය දන්නන්නේ නැතත් අපි දැනගන්න ඕනදේ තමයි එම්මාර් වර්ග. ත ීද වෙනවා ද මෙතන ඒකාර ගණත්වයක් ඇතිනිි. ඕන නරි අප මෙතන ද ඔය විදිට අයි ස්ොරි. අයෝ මේ ගාර්ගනේ අයෝ මේ එක විදියටට අව සිතික ගූරණේ අයෝ මේේ ගවාර්ගනෙේ අයෝ මේ ගරි. ඉළඟට මෙතනදී. මෙම ගත්තෝ දැන් Lඒ විදියට ඕනේ නං අපට ගණ්ඩ පුළුවන් මෙතන ඇත්තටම ගෝලයක මේ ලියන් ඕනේ වනේ පහන් දෙකයි අරි මෙතනද එA. මෙතරද Rඒ වර්ගතැන් ගානිිකේ නවනේ ඒක් ඇත් සමානරය නතාර් වර්ග. වරක් මෙතනද ඔමගඒ ඇතන මේක මෙහම එල් ම මෙම ලිවට එක පාරය මනසි ගොල තර තක් වෙන මොකද ගෝලයක ගනත්වේ ම ගන ගෝල ඇක්ල නිකන් කිිතුව. එB වරක් R වර්ගක් මෙතනද ඔමග B ඇතට පහෙන් දෙ බෙද්දි මේක ආ වර්ග ආදිය කැපිලවා එඒට එල්B. ද ගනි කියන විහට බලන්නමුකාද ගානිකයෙන් රයි බීතාාරකාවට වඩ දෙුණ ක්‍රිස්කන්ද ඇති ඒ තාරකාතට මෙයා ගිස්කන්දය දෙකයි දෙකයි එ මෙයා එම් අ වඩක් ඊළගට බෙදන කොට ආර්වර්ගාර කැපිලවා අරි ඒතරකාව ව ඒතාරකා බීතරකවට තුගුණනයක් වැඩි වේගෙතකොට මෙයා තුනයි යොමේ ගනන් මෙයා ඔො මේ ග කියනෙ ති මේවා පටලෝ ගන්න ඇතුව දාගන්න දෙවරත් තුන හයයි කියන එක අනුපාතය හයට යි විදියට මෙතන එන්නේ. එන උත්තරේ කියද හතර දකෝනික ගම්මතාවේ නිකා පොඩි තීරි මතක් වෙන්න කෝනික ගම්මතාවේ අයි ඔොම එක කියෙනෙක් අවස්සිති ගර්ණය ගෝලයක් නිසා පහන් දෙක එම් වර්ග පරක් ොමක කියෙ පෞච්චේ ඇතරම මේක කාට හරි මක නතත් එය දැනගන්නනවස්සිතික් ගර්ණය මං ස්සලක වගේ එ වර්ග විදියට ලැබ නොයි කියනෙ එක තුළ මේ තිීරි ඔලු තියාගෙන මෙවා මනසිං කළ හැකි මෙ ලියල මේ කරන්න ඕනේ වඩම. ඔබ හැම මMCම් හුරුවන්න දැල්ලිය අගතරහමන්නහැ අවශ්‍යදේ නමු ටි ටිකටික දැන් සමාර කෙනෙක් මනසිකර හරුුවල නැතුව තින ගනන්න නමු ටිගටික උරවලන කොට එක එක පාට දවසින් දෙකින් සතියන් දෙකින් කරන්න ැහැ අර්ද මාසයයක් දෙක්රගෙනන කොට ඒවිදිට කැපවෙන කොටඒ එක්‍රමවේද හුරුවෙලලා මනසිං කරන රටාව ගොලඩි බේම ඇඟට ඒවි. රයි ඒ ප්‍රශ්නංක එතකොට නමට හතර. ඉළංඟට ප්‍රශ්නංකාපී දහයට එමු. දහවැනි එක ගත්ත හාම මොකද. දහය අරේ දසම්පහයි මීට වන පුෘතාකාර තැටියා. තිරස් ප්‍රෂ්ටයක් මත දොළහයි රැඩ්ඩෙස් මස් ඒකාකාර කෝනික වේගේකින් ලිස්සමකින් තොරව පෙරලේ. තැටියේ පරදිය මත පිහිටි. පිහාකිව් ලක්ෂ දෙකක් රූපේ දැක්පෙන පිහිටීමේ ඇතිවීට පෘතිවයට සාපේක්ෂව ඒවායේ වේග වන්නේ. ෘතිතුවයට සාපක්ෂ ය වේග වන්නේ පිහාකිව්. ඇ දිට තියෙන කොට දැන් දැන් බ්‍රමණ චලිතය කතා කරන එකක්න මේ ලිසකින් ත පෙරලීම කියන එක ලිසින් තොරෝ පෙරලේනවා. ලිසීමමකින් තොරෝ පෙරලයන කොට අපි ලස්සන කතන්දරේ අපි දන්නවා මේ වගේ රයි පස්ුවක් ලිසීමකින් තොරෝ පෙරල්ලේෙන මනං මේ යි්. මෙයාගේ මෙතන වේගය වී නම් අරි මේ වස් වුවේ හැමත් තනම රේකය චලිතයට අදාලව දැ මෙතනද ඔමේග කෝනික ප්‍රවේගය තියෙනවා. හැම අංශුවකම්ම මෙතර ගත්තොත් මෙත මෙතන පී කෙල දිල තින මෙතන කිව්. අපි ඉබ්‍රණ චලිතයේදී ලසන්ට මේ පෙරලෙන වස්කුව ප්‍රවේග ඇතිව ආකාරය කළ මටුගා දාළම් පිසර කරනවා එතකොට මෙයාගේ මතකතියාගන්න මෙතන ප්‍රවේගය වෙනකොට මෙතන ප්‍රවේගය වෙන්නේ මේ රේකයේ චලිතෙල් ලැබෙන ප්‍රවේගයයි, බ්‍රමණ චලිතෙන්ල් ලැබෙන ප්‍රවේගයයි දෙකේ එකතුව විදිහයට එන්නේ. අද ආරෝමේක විදියටෙන් අරය ද සම්පාන අර්ද මෙතනදී. බ්‍රමණ චලිතෙන් ලබෙන ප්‍රවේගයි වී ස ආරෝමේක දෙකේ එකතු විදියට.ත මතකතියාගන්න ගුරුත්තකේන්ද්‍රය. මේ ලක්ෂේදිී ගත්තොත් මෙතනදී අරද මෙතන තිීන ප්‍රවේගේ මෙහට තියනකොට ස්පරිශී ප්‍රවේග ආරෝමේක කියන එක මෙහට තියනු. මතක දයන්න ලිසීමකින් තොරෝ පෙල්ලෙන කොට මෙන වී කියන එක සමානයි ආරෝමික දවුලුගේ සම මේ පි දන්න නති වී සමානය ආරෝමික උගන්න ඔඕන්න නෑනේ නෑනෑ. ලිස්සීමකින් තොරෝ පෙල්ලෙන කොට අ ගුත්තකේන්ද්‍රී උත්තාාර්ණ වේගය අද බ්‍රම ජලතය ලබෙන ආරෝමික ප්‍රවේගයටට සමායන බැලක්කාල් ලිසීමක් සහිතෝ පෙල්ලුව නම්. ී කියන සමානවෙන්නේ නැහැ ආරෝම එකට වී අසමානයි ආර්මේක. මංික අවදරට ොළ බ්‍රමණ චිතය කොටසදී අන්ත්‍රවිද්‍යා කොට රපපු හම ක්කොමකාරණ මේ රිබිෂන් ක්ලාස්සක තුල විභාගට හන්නේ මොන එMCීකිව් එකද ඒම්MCීකිව් එකට අදාලව සිද්ධාන්තයේ තර්කය තිරි පොයින්් එක ප්‍රශ්නයට අදාළ ගණන් රටාව කෙරලා තිේ. ප්‍රශ්්‍ර අර්දඉින්ද මතිකතියා ගන්න වැඩකරගෙන අන්ඩක පිල්ට. කාරක්ෂම මෙ හොට කරගන්න පුළො මතකද ලිස්සිමින් තොරෝ පැල්ල ොටමතනගෙන් නෙත් මතකතියාගන්න මෙතනද. ප්‍රබේග දෙක දැ මෙතන අරි කෝඩික ප්‍රභේගය මෙතන එන්නේ එම් මෙතන වP. ගත්තොත් වප කියලා කියන්නේ වී ධන ආෝමේග. රයි එතකොට මෙනදි එම් මෙතන ආරෝමේ රෝමග ආරෝමේක වන කොට මෙතන එන්නේ දෙකයි ආරෝමක. දෙවරක් මෙතන දසම් පහයි. එකක කියන්නේ දොළහහියි කියල දීල තියන එනම් පීවල ප්‍රවේගය මෙතනද දෙවරත් දසම් පයිකයිනේ දොළහයි එස් රීනයකයි මෙහෙම. කිව්ල ප්‍රේග ගන්කොට වී ආරෝමේක සමාල නිසා මේ දෙක කැපිලෑ නවා. එතකොට වීකිව් කියලා කියන්නේ මෙහිට තියන වී රීන ආර්රෝමේක මේ ආරෝමේක මේදන සමාන් නිසා කිව්වල ප්‍රවේගය කියද බින්දුවයි. එනම් කිවල ප්‍රවේගය බිඳුවයි පීවල දොළහයි වෙන උතර කියයද පත්වනි එක. මතක දයාගන්න රේග ජලත ප්‍රේගයයි බ්‍රමණිග ලබෙන ආරෝමක ්‍රේග එකතුව තමයි මෙතන ප්‍රවේගය වෙන්න. තැ මේ වගේ තනක ප්‍රේ ගත් ොත් මෙහෙට රේකිය වේගගේ තියනවා මෙට ඉස්පරිශිය වේගේ තියෙනවා ආ ඔොමේග කියන එක ආරෝමේගත් ඒ දෙන්නගේ සම්පෘත්තය තමයි මෙතන මමක රයි මේ වගේ ලක්ෂයක් මන් මො හරි ස්ක කියල දුන්නොත් වීස් කියලකයන්නේ මේ වී වර්ග ධන ආරෝමේගාගේ මුළුවකේ වර්ගේ පර්ගමුණේ. ඒ තොට වස් එක වීවාර්ගත කොට ආරෝම එක කිය එනම් වීවාර්ග එනම් එතන වෙන්නේ පීවාර්ග ධන වීවාර් දෙකයි වීවාර්ගනය අවසානයේ මූල දෙකයි වී කලෙන්නේ මෙතන ප්‍රබේග මේ වගේ තැනක. මේ වගේ වෙන්න ලිසමකින් තොරව පැල්ලැනකොට අප හිතමමුකො දැ සාමන් උසස් පෙල ලමෙක් මේවා නිකං බලපු ගමන් උත්තර කියන්න දැනගලින් නො එක ඔබ නොට්ටක තුල මෙනි මේක් ඉගෙනගෙන තියෙන්න්න ඕන ඉගෙනගෙන නැත්තං ඔබ සිලබස එක කරලා නැහැ. ඒක පලිස්සීමින් තොරෝ පෙල්ලන මස්වුවක චලිතය ගන අධ්‍යනය කල නෑ ලිසීමකින් තොරෝ පෙල්ලන මස්වුවක ප්‍රේග පහිටන විදිියපුතාලාදනය කල නෑ කලබලවෙන්න හා ඉගරගන්න. අද මම සිලබස් එකම උගන්නනවා. තොර කාලයේ හරි එහෙමෙන් මේ පොඩි කාලෙක පෑ් දෙක් උගන්නලා සිිලබස් කරන්න බෑලමයි එකන්ද නීහතමානු සදධනතු අපිදන වැඩටික් අපේ රිිවිෂ් කේජක කරන්න සාමනය සතියකට ආසන වශයෙන් පෑදහකට ට ව ත මුල්කා වැඩ කර. ගට අඩුරග යන්න ොුවන් හො ලබස හරුව ොට ොමින් කිරම් මද තරන ත්්‍ය වශේකට ගාට කාලය වෙන ගන්න පුළුවන් එකන විදිට තමයි කොසක සෙට්වෙන්. මුලින් යනොට පාටමාලාව තුළ දව සතියකට පෑ සතියගැ එක දිගට පෑ දහයකරන් රෝඩන න්ලයින් යන හිද. හරි අතර පෑය පෑයකාමාර පොඩි බීඩියෝස් කරලා නතිී ඒවා බලමින් හැබයි ෝ මරි සතතියේ ද සතිය වැටදි වර ෝනි න ො ග න ර . එ එ එක අර්ද හොඳ ඒකරුවට බීවලට ඇදිලෙන්නේ. තර නැත්තං ඇදිලෙන . තර සියක හොඳ සුපිරි අනුගානයකඒකට ඇදිලෙන්නේ. තරනද බීවල ඉන්න කටයේ මටමකකින්නටේ අ හොඳ රුඩට ගිල එකමේටෙන් ඔලු වැඩනොත්තේමඒ තිබුණ කියගලන හි නොටක් ගාලා. තච්චක ඉන්න ඕන ෆික්සල අවබෝධෙන් හුරුවයන්න ඕන අර්දවලියාගත්ත දෙයන උත්තරේ දහයට කියද පස්සන එක. දැන්ටම 3 පෝ වු ො මේවෙන් හොට ඔලුවට ගන්න මකතියා ගන්න රිද රයි් දැම කෙලිම නටක් විර වෙනම කන තකම්මින් ඕන්න දැන් ඔලුවට ගන්න එහමතු ොලට ගන්න සිිලබස්ස එක විදිරට ඔලටගන්න රයිට් කේ හොයි ප්‍ර්නාංක ඇලොස්සන එක බලන්න බාන එකල හැතින් එක්ෂේ දිගේ එක් සමානයි රින පහේ සිට එක් සමානයි පහදක්වා ගමං කරන පී වස්සුව මතේ දැන බලය් කාලය සමග විචලනය වන ප්‍රස්ථාරය පෙන්ෙනයි බස්ස එක් මත බලය මගින් කරන කාර්ය වන්නේ. තර බලය මගින් කරන කාරය ඉතින්. අපි දන්නවා බලයසා විශ්සාපනය අතර ප්‍රස්ාරයෙන් මකද පුතාල නිරූපණය වෙනිි ක්ෂ දෙකේ ඒකක ගුණ කලොත් මොන අද නුටන් මීටණනි එනම් කාරය ප්‍රමාණය තමයි එතනද නිරූපණයබෙන් මෙතන දෙකනම් මෙතනද දන තුනන මෙතනද බලය දහයන නියත බලය. වර්ග පලය කරලද කාරය ප්‍රමාණය මෙතැනිදල මෙතෙන්ට ඇනකන්. එනම් කාරය ප්‍රමාණය කෙළ කියැනෙ දහයවරක් මෙතනද පහයි කාරය ප්‍රමාණය ජුල් දහයයි මෙ මනසිං කරන්න පුළොන්ය. දදන් කාරයගෑන අ බලයවරක් විිස්සාපනය ගන්නකොට බලයක් බිස්්සාපනය ගන්නකොට මෙතනදි X2ගෙන් අඩු කරන්න ඕන රීන X1. එම ගන්න කොට රීන ඉරිණයි කොමත් මෙතනද දන. F වරක් X2 දන X1. රේද එකතුවෙන කොට තුනදන දෙක පහයි මේ අදහයන එනම් කාර්ය පණයි කියනෙක එන අපි කාර්ශක්තිය කරන කොට වෙන මේෝගේ අන්ර තවදදුුටත් කියෙල දෙෙන දැනට ඔවුවට ගන්න ඕනේ ලේසා විස්්‍යාපනය අතර වර්ගඵලයෙන් කාර් ප්‍රමාණය තිරූපනය වෙනවා කිව ගමන් මෙ මනොමෙන් හදන ගණනම් විදිේට යන්නන්නේ එතකොට එ එකොල් හට උත්තරේ කියද හතර කියන එක. බලේසා විස්්‍යාපනය අතර ප්‍රස්ථාරයෙන් හරි බලේසා විස්සාාපනය යි. කාර ප්‍රමාණය නිරූපණය වෙන්. මේ අවරුධදි විභාගටත් මේ රටාවල ප්‍රශ්න සම්බාන්ධ වෙලා තිබුණ. ඉළඟට බලන්න ප්‍රශ්නංක මතනද දොළස්වනි එක. දොළස්වනික බිදිහට බලන්න. ඉස්කන්දය පනහයි කිලෝග්‍රෑම් වන පෙට්ටියක්. ඒ ලොරියක තිරස්තට්ටුව මත රූපයේ දැක්වන ආකාරයට තබා ඇත. පෙට්ටියසා ලොඩි තට්ටුවවා අතර ස්සිතික ගර්ශණ සංගුණකය දස්ස මට්ටමට ලොරිය. පරජු තිරස්මාර්ගය දිගේ තරනෙවේ. පෙටටි හා පෙටිය ලොරි තටුව මත ලිස්සා නොයන පරිදි ලොරියයට ති බිහැක උපරිම තරණය. ඇතකොට විදියටරි ලොරිිතටටුව මතමති මේවා ලෝඩිය ඇඳල්ලා අද නෝන ගණන් නෙමේ මේ අඳන්නේ කියයල දෙන්න නිසක් වෙනහෙකට නෙමේ. ගොද හැම දරුවම එක මටම මේ නෙවේනි අවසා ක්ෂෑමිකට යන කොට අසාමාන පුහුණුවක් කරග ඔලුව. ිට ොට හදාගන්න ෝන දැ මේ විදිට ගත්න හම මේ පෙට්ටියේ බර MG. නම් මෙතැන අිලම් පතික්‍රියා බලය ආ එනම් මෙයා ලොරිය තරණය එතකොට අපි දන්නවා මෙයා මෙහෙට යනක වලක්වන්නේ මේ ලොරිය මෙහට තරනය වෙන කොට මෙට බලක්වන්නේ මෙතන ගර්ශණය. එතකොට මෙතන උපරිමතරණය එනවනම් ඒ මැක් අන්්‍යිය වෙලාවේ අර්ද සීමකාර ස්සිතික ගර්ෂණ බලය තමයි එතැදී ක්‍රියාත්මක වෙන්නේ. අර්ද සීමකාර ස්සිතික ගර්ෂණ බය. මේ වෙල උපරිමතරණ අවස්ථාව ගත් හම F සමානය මේ ගත්තොත් FF සමානය වරක් ඒ. එමS වරක් මෙතනද R මෙතනදීමක්. අ උපරිමතරණය එන වෙලා වෙදදි තමයි ස්සිතික බලය ක්‍රියාත්මක වෙන්. එS වරක් R කියල කෑනMC. වරක්රක් අ උපරිම ලිස්සා නොවන පරිදි මතකතියාග කාණකකිව හම. රිිත්ුවම නිස්සාහ නොයන රිදි උපරිමතරන අවස්ථාව කිවෝොත් අනිවාර්රයම ඒ වෙලාවේ සීමකාර ස්සිතික ගර්ෂණ බලයත්තුමයි ක්‍රියප්මකබෙන් ති ගණන් අල හරු ළමයින්ට මෙවා මනසින් කළ හැක්. ස්සිතික ගර්ෂණ බලය දීලා තියෙනවා ස්සිතික ගර්ෂණ සංගලකය දසම අටයි. G දහයයි, මෙතනදී Aමැක්. එන අපට ඒමැක් කිය මෙතනද අර Aමක් කියන එක මෙතනද අටයි MMS රීන දෙකයි කියන එක. ක් ගල ගන්න පුල මක්ම රිින දෙකයි අරයි ඔයාකාරයට අපිට ගන්න පුලො තරුත්තරයකයද තුන ඔබට ටක්ගාලා මනසින් හැදුවේ හැකයෝ. දැන්ට මේකද බල් මතකදියාගාන්න අර උපරිම පෙට්ිය ොරිිතත්වුව මත ලස්සා නොවන පරදි උපරිම තරන අවස්සාේ දී සීමකාරි සිතිික ගර්ශණ බලය ක්‍රියාත්මක වේ කියනෙක. ඇදුවද බල ටික ලකුණු කරල මේ විදියට එ සමානය දාලා ටක් ගාල ගනහගතු ො මයිට මේ මනසින් ඇත්තරම කරන්න මේ මනිකකා බලට හිත ඇදිල මැවිල පෙිල න ොදට ටිය් කරන්නක ඇතර මෙම ලස්සට ක හැන්. අ මෙ මෝනන් තරුලොක්න දා ලයාගන්න රතු පෑනෙන් ලයන්න ලෑ මෙම පෙට්ටිය ලයග රතු පෑනෙන් තරලොක්න දාලා පෙට්ටිය ලොරි තට්ටුව මත පැටියල් ොරිතට්ටුව මත ලිස්සා නොයෙන පරිදි පැටියල් ඔරිතට්ටුව මත ලිස්සා නොයන පරිදි. උපරිම තරණ ඇති අවස්සාවේදෙයි. පෙටිය ොරිතටුව මත ලිස්සා නොයන පරිදි උපරිම තරණ ඇති අවස්සාවේදී. පෙට්ටිය මත, පෙටිය මත සීමමාකාරී සිතික ගර්ෂණ බලය ක්‍රියා කරයි. පෙටිය මත සීමමාකාරී සිතික ගර්ෂණ බලය ක්‍රියයා කරයි. ර පෙටිය මත සීමමාකාරිී සිතික ගර්ෂණ බලය ක්‍රියා කරයි. හොඳයි ඊළඟට ප්‍රශ්නංක දහතුන් වෙනියකට එන්න. දතු පණ දහතුන විදියට දෙවර අච්චලව තබා ඇති තන්තුුවක ස්ථාවර තරගයක් ඇතිළට. දෙ තන්තුෝ ස්ථාවර තරංගයක් ඇති කල විට නිෂ්පන්ධ සංඛ්‍යාව ප්‍රස්්පන්ධ සංඛ්‍යාවට සමනය ගොළන් මනස නිකාන් චිත්‍රය ඇන්දාම ්‍රග්ගාලා ගොලන්ට මෙතැනදි වැඩේ තේරෙන් ෝනි ැිදන්නවා ඇති තන්තුුවක ස්ථාවර තරංග රටා කිනටි දැමියෝ අර කියලද න්න නි දින මිසා පේ පරක ට අයිම එක ද න හද සිද්ධන් රු. අනිත් අර මයි වෙලා යන්නන්නේ නිින්න්න පේ පරකට වෙලා මදියනවා අරවා මෙවා පන්සියක් ජාතිකයෙන්. ඔබ විභාක රටාවට හුරුවෙනවා මිස. සමහර අවුරුදුවල දීල තියනො එහෙම. සානය දෙදස්සෙ කොලාගත් තහම ඇත්තරම කාලේ මදිියවුණවා දක්ෂ දරුවකට. ගොඩාක්ම දක්ෂය කරගන්නවා දෙදස් ඊළකට පහලව එහෙම වුණ. කියලාට අයි දෙදස් දහන මේ තමයි ඒවගේිMCQූ ප්‍රශ්්‍රපත්තර රටා වෙනස් වුණ. දෙ දිස්සක එහෙ නැහැට අර හදාගෙන යන්න පුළුවන් ප්‍රශ්න අවුලක්නෑ ඉති හුරුවෙලාල තියෙන් ඩෝඩ යි අ හොඳටමල් තමයි හිතුවට වඩා ොඩක් අනිකා ලේසිම වෙයි කලා බලාපොරොත්තු වෙනන් එහෙම වෙන්න ඕන නෑ හොට ප්‍රටිස් කරට. අ සමරය බලාපොරොත්වේෙනවා අඩුවෙන් වැඩ කරලා. සමාරය අඩුවෙන් වැටර හෙ දවුණ බලාපොතු ෙ දනවතෙක්වෙන් බලාපොත් වවා වැඩ කරන්නේ බොහම් පොඩ්ඩයි. එහම බෑ මාන්සියලා වැඩ කරන්න ො. යි එතකොට දිගම් මෙතන ද ඊලාංඟිට ගත්හම පුඩු දෙක් සහිතව කම්පනේ වෙනකොට තරංග රටාව මේ විදියට. ඊලායිට පුඩු තුනක් සහිත හොමනේ තරංග රටා වෙන්නේ. අරි මේ වගේ තරංග රටාව ඔය විදිහයට එන්නේ. අරි ඉදි මෙතන ගත්ව ලිත නෝට න ලාඟගවස්ාව දෙකයි නොට තන තුනයි F නෝට්. මෙ තන තරංගා මේ ලැම්ඩ නෝට් නං මේ වෙලා වෙන්නේ ලැම්ඩ නෝට්ට දෙකයි. මේ වෙලාේ ලැම්ඩ නෝට්ටයට. ුණයි මොකද මෙතනද මෙහෙම දිගල්ලා දි මේ වගේකව ලුටාපු ගම මේ වගන්ත එදිිට පටපට ගලා තිීරණය කරන්න පුළුව අ එකම දිග තන්තුවතමය ගත්දේ. අඩ දෙකලවරච්චලවත බෑති තන්තුුවගේ ස්ථාවර රන්ග ඇතිකළවිට නිෂ්පන්ධ සංඛා ප්‍රස්්පන් සංඛ්‍යාවට සමානයි කියනක වැරදි බව පැහැදිලි. දෙවැනික දව මට පෙර කල තිරන අයි මාත්්‍යකම කරන්න. තරන්ගේ තරංගා යාමේ තන්තුේ දිග පුර්ණ සංඛාවකින් බෙද විට ලැබෙනගේට සෑමවිටම. ෑැමිටමන හෙම වෙන්නන්නේ තරන්ගේ තරංගාමේ තන්තුවේ දිග පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවොත්. දැ මෙතන් නම් වෙෙන්නේ ලැම්ඩ නෝට් කියන එක මේ වෙලාව ගත්තොත් ලම්ඩ නෝට් බෙදීම අර්ද දෙක කියන එක එල්ට ලම්ඩා නෝට් කියන එක දෙකයිල්. අනිත් එලා හැමෙලේ තරන්ගේ තරංගායාමේ තන්තුවයේ දිගපූර්ණ සංකඛ්‍යාවකින් බෙද විට ලැබෙන්නේ නැ එකත් වැරදිී තුන්වෙෙන එක. තරන්ගේ සංඛ්‍යාතය මූලික සංක්‍යත නිි්බන්ද. සංකයාේ ගුණ කලිට ලැබ නිෂ්පන්ද ගන ගුණ කලිට ලැබෙන මෙ නි්න් මුලිකතාන මෙ නිෂ්පන්ද තින එකයි දෙකයි තුනයි තර ොලි තානය F්නොට් නම් තර තුන Fනොට් ේ එකත් වැරදිී. තිය රිනිකන් තීරිටික හතරවෙෙනක්. තරන්ගේ සංක්‍යයාතය මොලිකංකාතය ප්‍රස්්පන්ධ සංකබන් තන ප්‍රස්්පන්ධ එකයි. මෙත ප්‍රස්්පන්ධ දෙකයි. මෙත ප්‍රස්්පන්ධ තුනයි. මෙතන එක Fනට ප්‍රස්බන්දක ක න ප ස්බන්ද තුන ද ේ. ස් පන්ද උපරින් විස්ථාපන සිදුන ැ තුනයි තුනයි නෝට් ද ස ර්නය ප්‍රස්්පන්ධ නිෂ්පන්ධ කියේනේවා හුරු නැතන් ඒ හැන මේවට දා ටයු් හොඳ කරලනෑ දැන්හරි කරන්න ඒ නපටන් ගන්න අරදි මේ ක්‍රමවේදයට මගේ යනකමවේදයට විසීමෙන් හුරුවෙන් ටික්ල් යනකොට මාරම ලෙසි බව දැන ෆිසිික්ස් ඊළඟට පස්වෙනක. අරයි මොක ගොඩක්කායි මිශ්‍ර්‍යා සොල්ට පෙැබේ නැහැ නිකන්තීර ික් කරලා ගන්න ටිකක් ඇදවාම ළම බලගින් ේරෙන. අරද ළම තන ගොඩ කියල එහමටක් ගොඩයන්නේ නැහැ. අර්ද මිකමවේද ඔක්කුම අනුගමනය කරන්න ලෝනා ළමයෝ සබ්ජක්් එකේ උඩටගේ. ඉලට මූලික සංඛ්‍යයාතයේද තන්තුව හැේ හි මද්‍ය ලක්ෂවට සම්මික නොවේ ෙින් ලස්සට පේන මද ලක්ෂට දෙපසට සම්මිතිකයි හරරිටමද පැත්තට එතොට එකත් බැරදි. එනන් නිවරදිවෙන්නේ උත්තර කියද හතරවෙනි දහතුනට කියද හතර විනික් බ පැහැදිලි තැතුල තොට මිනේවාගේ වා හිතේ. රක්්ගාලා පටුවැඩ නොකර මෙවැනි ප්‍රශ්න කිරීමි කුසලතාවයක් ප්‍රගුණ කරගන්න ඕනි. දබලන්න ප්‍රශ්ක දාහතර දැ දහතර ප්‍රශ්නය තුළ තියෙන්නේ දනිප්‍රබව දෙ ධනිතිවරතා අතර අනුපාතය ස අනුරුප දනිතිවුරතා මට්ටම් ඩෙසිබල් අතර වෙනස සංඛාත්මකව එක සමාන නම් වර නුපතව වන් දන් මෙතන කියන අපිම දනතිවරතාවය අයි වන්නට අයි2 කියන දනති වරතා මට්ටම් වෙනසට සමානයි කියන එකනේ ය අපි දාන අධනිති වුරතා මට්ටා වෙනස බීට වන්න ට සමානයි දහය වරක් ලගූ මෙතන ගත්තවොත්නම් අයිවන්නයට අයි2 විදියට අපිට කණපුලන් මේක ඔබ එකවර්රම කැනීමේ හැකිියාවත්ද ගානක කියන්න මේ දේ මේක අපි දන්න කතාන්දරේේ. තිවරතා මට්ටා අතර බෙනසක් ගත්තොත් බිට එකරන බීට දෙක සමානයි දහයවරක් ලගු අරද අයිවන්නයට අයි2ු කියන එක. බීටයිකරන බීට දව ලගු අයිවන්නනට අයිතුු. දැ මේක විදියට ගත්තොත් අපි දැන් බීට බීට දෙකට අයිවන්නනට අයි2ු ආදේශ කල්ලා අද දෙක සුළු කණන්න ගියොත් මේ එක ලේසි පාසු නැහ එතමට දනිතිවරතා මට්ටම් දැන් වෙනස මේකද ගාන හදන්න වෙන්නේ මීට ගැලපෙන අගෑන් මෙතනද දැනතවරතා අනුපාතයයයි හරි දැවා දැනතවරත අනුපාතය දනිතිවරතා මට්ට ැසට සමානයි ගේනවා. එත ඒක නිසා අනුපාතය බිදිරෙකො මේ අයිවන්නයට අයි2 මෙම ආදේශ කරලා ලහයවාරක්ල ගූ. මෙතනදී අයිවන්නයට අයි2 ආදේශ කල්ල සුළු කරඩ ගියොත්. අරි මෙතන අපිට මේකේ දහයි බලවිදියට ගන්න ගියොත්. දැතනදක දහයි බෙදිලනෙන් රයි. ගු අයි නවා කියන්න ඕන මෙම ගතොත් ඕනන් මතනද ාන ගතොත් අයිවන් නට අ අනුපාතය මෙතන එකට දහය සමානයි ලගු අයිවන්න්‍ය ට අයි2ූන මේ ලගු අයිංකර ගඩ ගියොත් මෙතන වැඩි කිරීම දහෙන් එක. ලගු අයිංකලොත් දහය පාදයට මේ දහයේ ඔක්කොම දහය බලට ගන්න ඕෝන ඒ අරගන සුළු කරන්න ගිහම කරදරයි වෙලා යනවා ඉතින් ඒ නිසා හොදමදේ. තමයි මේ වගේ අවස්සාාවකටක් ගල උත්තර පහට ඇහැ ගැනිල්ලා මේ යොදයද බලන්න ගැපන උත්තරේ මොනවා දමිකික්ස්වන හමතියනවා අර ොකද ගලිපෙන උත්තරේ කියේලද මෙතන ගත් හම ගැලපන උත්තරේ විදිහට අපි දහයදාම බීට වන්ඩීම බිට ොකද අනුපාතය දහන එ උත්තරේ දහයාවොත් මෙයා දායාවො මෙයා දහන මේ දහට මේ දහැ කැපෙනවා. කැපල ග මෙතනන්න ලගු අයිවන්නයට අයිට මෙතන එකයි. ඒ මෙතර ගත්තොත් මෙතන දහය දැම් ම දය සමානයි දහය වරක් ලගූ අයිවන්නට අයිටූ ඒ හයලා බලමු අයි ම මෙයාට දහය දාන්න ගියනෑ මෙතර මේකර මේ කැපිල ගියාම ලොගු අයිවෙන්කොට දහය පලවෙනිි බලය. එනම් අයිවන්නට අයිටූ දහයට මැච්චේ නවා. එහම් උත්තරේ එක බව බැහැදිලි ඒවිදිට ඒකංආ වෙනැත්තං ඊනා අයකට ආදේශ කල්ලා බලබින් තමයි උත්තරේ කරා යන්න වෙන්න දැ මෙතන ඇවිල්ලා ගනිතම වශයෙන් සුළු කරන්න ගියොත් ගාන රයි ගේ වෙලාවකද ලු තියා ගන්න හදිසේවත් එකවාට හිරවුණුත් අතරල දාන්න ඊට පස්සෙ කරන්න ඕෝනේ අරද බලන් නොනතව ක්‍රම සහරේ වැද ඔයි අරගෙන අර උත්තර පහ යෝදයද බලන් ඕෝන මොනත් ඔගේ එමසිිස්ල කලා තුරක අවස්ථාවල තැම්සිකක් විසදනකොට මෙහෙමම කියන නිශ්ිත ක්‍රමයක් හැමවෙේ වෙනහැ වි්ධ ක්‍රමති ඒේ හරුව ොන මිකු විදමි දදාහතරට උත්තරය කියද එක විදිහයට අපිට ගන්න පොළුවන්. අ ඉළඟට බලන්න. ශ්නංක පහලවට මේත් ලස්සන්ට මේ දනි තවරතාවේ තිවරතා මට්ටම දෝලනහා තරංග පාඩම දනි ලක්ෂණ කොටසේදී මේවා ඔක්කොම තීරරි කවරන විදිහ හැමදේම කියලදෙනන හරිද ඒවැි ොද රුුව ති හමොලට මුලු සිිල්බසකම ලස්සට ආවර්ණය කරගන මිහමයිද. අවසාන සිද්ධාන්ති ඉගෙන ගන්න හැම කොටක්ම ඔුේ තියෙන් නඕන කාරක්ෂමෝ යොදන්න. පැහැදිලි කාරක්ෂම යොදාගන්න. ඊලාන්ට බලන්. විශාලක බලය පහළවක් වන දුරෙක්‍ෂයට බලය ඩැප්ට පණහක්මන උපනෙතක් ඇත. දුරෙක්ෂය සාමාන්‍ය සීර්මාරුවයේ ඇති විට එහි දිගවන්නේ. විශාලක බලය පහළවක් කියලා කියන්නේ දෙ අපි දන්නවා දුරෙක්ෂයේ සාමාන්‍ය සීරමාරුවේ තිරු ඔලුේ ීරි ිග නක්සස්සර දුරක්ෂ දමට සෙල්බසේ තියෙන්නේ තර මේ විදියට ගත්තාම මේ විදියට කාච දෙක. මම ඉන්න සටහන එනමේ මෙයා අවනත් කාච්චය විදිට මෙයා උපනෙත් කාචය. ත ෙම ගත්ත මේ විදිහයට මෙහෙම. ඉන්ඳල එන පතිබිම්බයක් මෙතන ඇතුුණම අයිවන් ඊලාංගේ අනන්තේන ඇතිබන්නේ සාමාන්‍යසි හිරුමාරුවේදී. ඇතවට මේක අපිදන්නවා මේ අනන්තේ තියෙනවස් වේ මෙතන මෙයා යනන්තයට ඇනොයි කෙලකෑන්න මේයා F ප. තොර කාජා තට පරතරය කෙලකෑන්න මෙහෙම. ද්‍යපිදන්නවා මේක තම අපි ඇල්ෆ කියේලා ගන්නේ මේ මොනවාරරි ච්නම් මේක තමඇල් ඩෑස්. එන අිදන්න ඕෝනිික විශාලනය. ඒ මේ එක දිගත්තාමන්තති ියන්ඩ යන්නේ නෑ ඇතර මේ ලියන්ඩෙ නිකට මතක් වෙන්න අර්ද කෝනිික විශාලන F4යට Fව. රකෝනික විශාලනය මෙතන දී ලතියනක ඇත පහලවයි මෙතන F4ෝයට Fව අරි පහලවක් වන දුරේක්ෂයකට විශාලක බලයෙන් බලය ඩැප්ට පණහක් වල උපනතක් ඇත. ද්‍රඋපනෙතේ බලය පනහ නම් ඒයාගේ නාබිය දුරගන්න සීය බෙදන්න පනහෙන් ඒක ඇනයාගේ නිය දුර සන්ටිමිට දෙකයි. කාචයක බලය දැප්තවලින් දීලතියනවා නන් බිදුර සැටිමටර් බලිින් වා ගන්න සයය සියය කලිම නාබිදුර සැටමීට වලින් ගන්න සියය කාච බලයේ ඩාප්ටාගෙන් බෙදන්. එයා දෙයි. රයි පිටඇත එහි දිග දි අපි දාන්න එFI දෙකනම් එනම් F4ෝ කියලා කියන්නේ කිය. එෆ දෙකනම් මෙතනතිබෙන්නේ දෙවරක් පහළවත් තිහයි. එනන්ති එනං මෙතැනදී කාචාතර පරතරය කියලා කියන්නේ F4ෝ දන FP. එන්ඩ මෙතැනදී කියද තිහ දාන දෙකම අනුවමෙන් කළ හැකි තිස් දෙකයි කියන එක. න කාචත්‍ර පරතරය තිස් දෙකයි සෙන්ටිමීටර්. මේ ඇන්දට හැම්ම දාමාහනඒවන මේ දුරේක්ෂවල ඇහුවොත් අහන්නේ සාමාන්‍ය සරුමාරුවේදී කාචාතර පරතරය අවනතේ සවඋපනතය නාබිදුරල එකතුවට සමානයි. ටටඕෝනිික විශාලනය කෙර කියැන්න තම් විශාලක බලය කෙකෙනන එක්්ොයට එවී. කාච්චයක බලය. දන්න වන නාබිය දුර සැටිමීටවලින් හො ඇන්න සියය කාච බලයේ සෙන්ටිමීටාගෙන් බෙදලා ගන්න එච්චරයි පොඩිදේවල් ඇතර උත්තරේ කියද හතර මෙතරදදි. තවවිදෙත් ඔබගේ හරිගේ MCකිවූ ගානදාන්න දැන් ඔබ කෙලින්ම සයිටතකේ පේපර එක විදිහයට කලාම ඔබට හරිගිය ගාන කියට කියලා එනවා. ඔයා කාරයට බලන්න පුලො. දැන් මේ තියෙන්නේ පසුගිය දෙදස් දහයි මුල හරියට නැත මුල හරියටට පිතරක් නෙමේ ඔබට සාමාන්‍යයෙන්. විභහාාගංකටික තියනවා. තර මේම්සිකිවූ පහලමට අදාලව දැන් ඔබ රැම්මිකේ ඊ ළඟ මීට සමාන්තර ම්සිකවූ පහලව කරන්න පෙර. ඔබට මහාචාරය SRD රෝසසගේ විවරණ පොත්තියෙන වනං දෙදස් දහේ විවරනය පොත ළඟටාරගෙන මේ ප්‍රශ්ටාංකටික තියෙනවානනි සාකචා විදි පේපරගේ තොර ප්‍රශ්ාංකටිගත් එක්ක මහාචාරය රෝසගේ විවරණ බලන්න පුළුව. බලලා වැදගත් පොයින්් අත්‍යවශ්‍ය පොයින්් තිබුණත් එවල් ලියාගන්න. දඒක මවච තෙකොට බැලට මක් න මඟ තියන පොතකින්. ඊට අමතර වවශ්‍යය ලියගන් ලොකු වැල්මටරම් විවරන ඕනෑ සාරාංශය මේ බිසඳන විදිිය මේක තාර්කරන විදිිය මකක්ද දෙගෙන අදහ සැයි ඔගොල්ලෝ ලයාගන් ඩෝන. එතකොට අපි ඇතකොට රිපිෂන් එක පළවෙනි රැප්පේ පරේක. අනි පසුගගේ විභාග ප්‍රශ්ට පත්තර හරුරන වැඩ පිළිවෙලේ රැප් කියන අංකයක ප්‍රශ්න පහලව ඉවර කරනු අපි ඊලාගෙට. රැම්ම එකටෙන් ඒක තියනට සමාන්තර පහලවක් ඒ පහල ඔබ කරන්ඩ ඕනේ ඒ ඔබ කිරීමෙන් අනතුරු. එතකටක් ගලා පේපර එක කලා එක වෙන වීඩ එකක් විදිට තියෙන් ත්‍රයේ දිග නෑ හොදයි එනම් මේ වැ්ටික දැඟිර කරනවා හොඳයි.